සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම. අද මම කතා කරන්නේ ඔයාලගේ සුරතදාට දෙන්න හොඳ නැති කෑම වර්ග. ඒ යටතේ පළවෙනියට ගන්න පුළුවන් චොකලට්. චොකලට් කියන්නේ දිරවීමේ අපහසුතාව වගේ වමනේ වගේ අපහසුතාව වලට ඔයාලගේ සුරතලාපත් වෙන්න පුළුවන්. ඒ වගේම හදවත හා ස්නායු පද්ධතිය දුර්වල වෙන්නත් ඉඩ තියෙනවා. චොකලට් වගේම පැණි රස කෑම, කේක්, අයිස්ක්‍රීම් වගේ දේවල් සුරතලාට දෙන්න හොඳ නැහැ. ඒ වගේ සීනි ගතිය වැඩි. මොකද සීනි වල ලැක්ටෝස් තියෙනවා. ලැක්ටෝස් නිසා තමයි මේ දිරවීමේ අපහසුතාව ඇති වෙන්නේ. ඒ වගේම මේ ලෝම යන්න පටන් ගන්නවා සත්තුන්ගේ අනවශ්‍ය විදිහට. දැන් ශරීර සෞඛ්‍යයත් හොඳ නැහැ. බිස්කට් වල දෙනකොට මේ සීනි, ඒ කියන්නේ ක්‍රීම් කැකර් බිස්කට් නම් සාමාන්‍ය හොඳයි. ඊට පස්සේ අපි කතා කරමු රතු ලුණු සහ සුදු ලුණු. මේවා තරම කහිතකරයි. මොකද මේවත් රුධිරාණු වලට මේ සතාගේ ගොඩක් බලපෑම් කරනවා. බල්ලුන්ට වගේම පූසන්ටත් මේක හොඳ නැහැ. ඒ කියන්නේ රක්තහීනතාවය වගේ ලෙඩ වලටත් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා කියලා කියලා තියෙනවා. ඊළඟ තුන්වෙනියට මම කතා කරන පළතුරු සම්බන්ධයෙන් දොඩම්, ඒ කියන්නේ ඇඹුල් රසය ඒවා දෙන්නම එපා. මොකද ඒකේ සිට්‍රික් ඇසිඩ් එක තියෙනවා. ඒක නිසා ආහාර ජීර්ණ පද්ධතියට වගේම ස්නායු පද්ධතියට ගොඩක් හොඳ නැහැ. තවත් පළතුරක් විදිහට අලිගැට පේර ගන්න පුළුවන්. අලිගැට පේරවල පර්සින් නම් සංඝටකයක් තියෙනවා. ඒක නිසා පාචනය වමනය වගේ දේවල් වලටත් ඇති වෙනවා. වගේම අක්මා මේදය තම්පත් වෙනවා මෙයාලගේ. ගොඩක් ඉතින් සතාට හොඳ නෑ. ඇපල් මිදිත් එහෙමයි. මේ වකුගඩු අක්‍රිය කරන්න ගොඩක් බලපානවා. පුළුවන් තරම් අඩුවෙන් ලබා දෙන්න. ඒ වගේම අපි එදිනෙදා කෝපි තේ වගේ දේවල් පානය කරනවා. අපි සත්තුන්ටත් ඒවා දෙන්න ඉඩකඩ ගොඩක් තියෙනවා. ඒක නිසා මේ කෝපි තේ කියන දේවල් සුරතලාට හැම පැද්දකින්ම ලෙඩ කරන්න බලනවා. ආමාශයේ බඩවැල් වැනි ඉන්ද්‍රියන් හානි කරන්න ගොඩක් උපකාරී වෙනවා මේ කෝපි තේ. ඒක නිසා ඔයාලා අඩුවෙන් දෙන්න ඇති තරමට හොඳයි. ඊළඟට කතා කරොත් පිටිසහිත ආහාර ගැන. පිටිසහිත ආහාර දෙන්නේ, කියන්නේ මේක බ්‍රීඩ් එක අනුව වෙනස් වෙන්නේ. සමහර අය ඉන්නා ඇක්ටිව් අය, ඇක්ටිව් නැති අය. දැන් බුල් මාස්ටිෆ්ලා වගේ ගත්තොත් මෙයාලා ටිකක් ඇක්ටිව් ගතිය අඩුයි. මෙයාලා ටිකක් ඔහෙ කම්මැලි කාලා ඔහෙ ඉන්නවා. ඒක නිසා මෙයාලට මේ ලෙඩ හැදෙන ප්‍රතිශතය වැඩි, කියන්නේ කාලා ඔහෙ ඉන්න නිසා. ඒ නිසා පිටි වගේ කෑම දෙන එක පොඩ්ඩක් අඩු කරන්න. ඒක සතාටත් හොඳයි. ඊළඟට කතා කරන්නේ ඇල්කොහොල් ගැන. ඇල්කොහොල් මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් හොඳ නෑ. ඉන්දර හිටලා පොඩි ෂොට් එකක් දැම්මම අවුලක් නෑ ඉතින්. ඔයාලා කලින් සුරතලාට මේ දේවල් දීලා ඇති, ඉදිරියට දෙන්නත් ඉඩ තියෙනවා. ඒ ගැන පොඩි අදහසක් ගන්න තමයි මේ වීඩියෝ එක කළේ, ඔයාලට අවබෝධයක් ගැනීමට. ඒ වගේම අපි ගෙදර මස් මාළු ගේනවා. මස් ගෙනාවොත් අපි කටු අනිවාර්යෙන් බල්ලට දෙන්න පුරුදු වෙලා තියෙනවා. ඒක නරකක් නෑ. ඒ වගේ කැල්සියම් ඛනිජ ලවණ තියෙනවා. ඒ වුණාට අපි දෙන්නේ බලු පැටියෙක්ට වෙන්න පුළුවන්, ලොකු සතෙක්ට වෙන්න පුළුවන්. බලු පැටවුන්ට එහෙම මේවා උගුරේ සිර වෙන්න පුළුවන්. බඩවැල් වල ඊට පස්සේ මේවා මේ තුවාල වෙලා මේ සතාට ඒක ඇතුළු අභ්‍යන්තරයෙන් වෙන්නේ එක අපිට පේන්නෙත් නෑ. ඒක යාට ගොඩක් අපහසුතාවයකට ලක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒවක් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම අමු බිත්තර දෙන්න හොඳ නෑ. මොකද අපි අපේ ලේසියට එහෙම දෙනවා. සැල්මොනෙල්ලා කියලා රෝගයක් තියෙනවා. ඒක හැති වෙන්න ඉඩකඩ තියෙනවා. ඒක නිසා කෝකටත් අම්බල දෙන්න. ඒක වැඩි අවධානමක් ගන්න ඕනේ නැති නිසා මම මෙහෙම කියන්නේ. මම කලින් කිව්වා විදිහටම සීනි, පැණි රස දේවල්, චොකලට් වගේ දේවල් අමතර මිදි, මුද්ද රස පළම්, බබල් ගම් වගේ රසකාරක දේවල් දෙන්නත් හොඳ නැහැ. සමහර මිනිස්සු ගෙවල් වල බල්ලෝ දෙන්නත් හොඳලා ඉන්නකොට එයාලට වෙනම කෑම වේලක් හදනවා. නැත්තම් ඉතුරු වෙන දේවල් තමයි දෙන්නේ. සතාට කෑම හදද්දී ලුණු දානවා අපි. ලුණු ගොඩක් අඩුවෙන් දාන්න ඕනේ. මොකද මෙයාලගේ සෛලවල ක්‍රියාකාරීත්වයට බාධා වෙනවා. ඊට පස්සේ ඒකත් ඉතින් අපි දන්නේ නැතුව පොඩ පොඩ වෙන දෙයක්. ඒක නිසා ලුණු දානකොට පොඩ පරිස්සම් වෙන්න ඕන. මම කියන්නම් සතාට දෙනකොට හොඳ ආහාර වේලක් තියෙන්න ඕන දේවල් ගැන කිව්වොත් වට්ටක්කා, බෝංචි, කැරට් වගේ දේවල් හොඳයි. ඒ වගේම හාල් මැස්සෝ, සාලයෝ වගේ ගන්න පුළුවන්. ඊට අමතරව කඩල ධාන්‍ය වර්ග ගන්න හොඳයි. පළතුරු වලින් ගස්ලබ ගොඩක් හොඳයි. මේවා මට රෙකමෙන්ඩ් කරන්න පුළුවන්. මම කලින් වීඩියෝ එකේ කරා මේ සුරතලාට දෙන්න ඕන විටමින් වර්ග මොනවද මූලිකවම. ඒ වගේම මැක්කන්ට
කිනි තුල්ලන්ට කරන්න ඕන විසඳුම් ගැන කතා කරා. ඔයාලා ඒවත් බැලුවේ නැත්නම් බලන්න යට දාලා තියන්න. Subscribe කරන්න ඔයාලා කරලා නැත්නම් මාත් එක්ක එකතු වෙච්ච ඔයාලට ගොඩක් ස්තුතියි.